படகில் மாயம் பிதில்ல விட்ஸ்மரி பிளாக் மேஜிக் කොළඹ රජයේ ආරයාල අමාරු හලේ සිදු කළ සත්කමකින් දරුවෙකුගේ වකුගඩු දෙකම ඉවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරෙල්ල පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. එහිදී මියගේ දරුවාගේ මව විසින් දරුවා රෝහල්ගත කළ මොහොතේ සිට මිය යෑම දක්වා සියලු සිදුවීම් අධිකරණයේ හමුවේ සදහන් කරමින් දීර්ඝ සාක්ෂියක් ලබා දුන්නා. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජේන්ද්‍ර ජයසූරිය මහත්මිය බොරෙල්ල පොලිසියට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. මියගේ දරුවාට උපදින්ම එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් දක්වා තිබූ අතර එක් වකුගඩුවක් පමණක් ඇතනම් එය ඉවත් කිරීමට තරම් වෛද්‍යවරු අඥානද යන්න ප්‍රශ්න සහගත බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය සඳහන් කළා. දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දුන් අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණ වාර්තා කිහිපයක් ගැටලු සහගත බව මීට පෙර පැවති නඩු කටයුතුවලදී තහවුරු වී ඇති බැවින් එම වාර්තාව පමණක් පදනම් කරගෙන ඉදිරි විමර්ශන සිදු නොකරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරිය බොරැල්ල පොලිසියට නියෝග කළා. පරීක්ෂණ වලට ඉස්සලා සීටි ස්කෑන් නොයකුත් ස්කෑන් වල වකුගඩුවක් පිහිටලා තියෙනවා. ඒ තිබියදී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේදී එක් වකුගඩුවක් තියෙනවා කියන ස්ථාවරය මොකද්ද කියන අපිට පැහැදිලි නැහැ. ඒක නිසා පොලිසියට සහ සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය ආකාරයට අධිකරණ වෛද්‍ය වාර්තාවක් නිර්මාණය කළා තියෙනවා කියලා පේනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තාව සැදබු වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපි ඉදිරියේ නීතිගමයි පැටියුතු ගන්න අපි උත්සාහ කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.